ඉතිහාසේ වලදමා වසාදැමීමට ගියත් තවත් මහා මූල අපරාධයක් පන්නේ කිරිගවයින් ආනයිනේ කිරිමේව්‍ය පෘතියයි. එය දෙදහස් දහතුුණ වසරේ ආරම්භ කළේ රට කිරිවලින් ස්වම්පෝෂිත කරන බව කියමින් දැන් වසර එකොළහක් ගෙවී ගහින්. ඉතිරිව ඇත්තේ මහා මූල් අපරාධේක සාක්ෂිමිස කිරිවලින් රට ස්වයම්පෝෂිතවීමක් නොවේ දෙදහස් දහතුුණන මාර්තු පස්වන දාෝප කමිටු ර්තාාවෙන් හෙළිකරඇත්තේ එක් කිරිගවයකු වෙනුවෙන් ොල අටලක්ෂ පනස් දහසක පිරිවයක් දර ඇති බවයි එවැනි ගවයින් දෙදහස් පන්සයක් ආනයින කිරම ව්‍යාපෘතියේ ඉලක්කේීති බුණ එයනුව සමස්ත වියදම ඩොළමියෙන දෙදහස් එකසේ විසි පහකි එහෙතු කෝප් කමිටුවේ විමර්ශණනවලින් හෙිවී ඇත්තේ එම කිරිගවයකුගේ සත්‍ය වටිනාකම කෘපියල් ලක්ෂතු ලක් බවයි එහෙතුන් ව්‍යාපෘතිය සඳහන්රඇත්තේ එක් ගවයකුගේ වටිනාකම දොල අටලක්ෂ පනස් දහසක් බයි. අදාල නිලදහරින්න්ගෙන් මේ පිළිබඳ කරුණු විමසාතිබිණි. ඊට ඔවුගේ පිළිතුර වූයේ එකක්කක් ගවයා සඳහා අදාළ ඇතිතල පහසුකම් සඳහා පිරිවැෑ සමග දැරීමට සිදුබූ සමස්ත පිරිබය ඩොල අටලක්ෂ පනස්තහසක් බවයි. හොරාගේ අම්මලාගේ පේන කියයා ඇත්තේ ඒආකාරිීණි කෝප් කමිටුව මේ පිළිබඳව විස්තරාත්මක විවේදනයක් කමිටුවට ලබා දෙන ලෙස ප්‍රදහන ගණන්දීමේ නිලධහරියාට දන්වා ඇත්ත. එසිියල්ල එතැනින්ම අවසන් වීතිබේ. පියල් තුන්ලක්ෂයක් පටි ගවෙකු වෙනුවෙන් ඩොළ අටලක්ෂ පනස්දහසක් පවැැකිරීමේ මහා මූල්්‍ය අපරාදය කාලේ වැලි තලාවෙන් යටකර දැමීම එසේයම්. අයිතිකරවෙකු නොමැති මල්වාන මහා මන්දිරේ වැනි තැන්වල සැඟවී ඇත්තේද. මෙවැනි මහා මූල්්‍ය අපරාදැන්ිය. ර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුක්, ආඩුවට ජනවරම ලබාදී ඇත්තේ මෙවැනි අපරාධ පිළිබඳ නිසි පරිදි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දනුවම් කර මහජන මුදල් යළි අයිකර ගැනීමට බවයි ජනතාවාවදහරණය කරන්නේ.